අයිපෝන් ඔගොල්ලෝ හැම දිනටම අද මම වීඩියෝ එකෙන් කරන්න යන්නේ රීඩින් නෝක් එකක් හදන්න. ඒ කියන්නේ අපිට අවශ්‍ය වෙලාවට නිදහසේ පොතක් කියවන්න හිතිච්ච වෙලාවට ඒ වගේ තැනක් ලෑස්ති කරගන්න තමයි අද වීඩියෝ එක කරන්නේ. ඉතින් මං හිතුවා අපේ ගෙදර තියෙන මේ කෝනර් එක ඒකට පාවිච්චි කරන්න හොඳයි කියලා. ඉතින් අපි බලමු මොකක්ද ඉස්සෙල්ලම කරන්න කියලා. ඉස්සෙල්ලා මම මෙතන ඔක්කොම සුද්ධ කරන්න ඕනේ. මෙතන තියෙන ඉන්ඩෝ ප්ලාන්ට් එක මම එහෙමම තියනවා. මේ වගේ ලොකු පුටුවක් පාවිච්චි කරනවා. තමන්ට කැමති පුටුවක් පාවිච්චි කරන්න පුළුවන්. තමන්ට කම්ෆර්ටබල් ඉඳගෙන ටිකක් වෙලා ගත කරන්න පුළුවන් විදියට පුටුවක් පාවිච්චි කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට කැමති කුෂන් එකක් පාවිච්චි කරන්න. මම මෙතන ටිකක් ලොකු කුෂන් එකක් පාවිච්චි කරනවා. ඊළඟට අපිට අවශ්‍ය පොත් හරි වෙන දේවල් හරි තියාගන්න මම මේ පුංචි ටේබල් එක පාවිච්චි කරනවා. ඔයාලා කැමති විදියට ටේබල් එකක් පාවිච්චි කරන්න. ටිකක් ලොකු ටේබල් එකක් පාවිච්චි කරන්න වුණත් පුළුවන්. පුටුව අයිනට මම මේ ප්ලාන්ට් එක තියෙනවා. එක ලස්සනක් එනවා. කොළපාට සහ ඒ වගේ මෙලියක් වැටෙනවා. මම මේ ලෑට් එකක් තියෙනවා මෙතන. මේ විදිහට ඩෙකරේට් කරන්න පුළුවන් අපිට. තමන් කැමති දෙයක් තියාගන්න පුළුවන් ලස්සන කරන්න. පොත් අපිට තියන්න පුළුවන්. ඊට පස්සේ වැඩිපුර පොත් දාන්න මේ විදිහට මම බාස්කට් එකක් පාවිච්චි කරනවා. අපිට මේ වගේ මල් කියලා ටිකක් ලස්සන කරගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අද මම රීඩින් නෝක් එක ලෑස්ති කළේ. ඔගලන්ටත් මං හිතනවා මේකෙන් අයිඩියාස් ගන්න පුළුවන් වෙයි කියලා. අපිට ටිකක් වෙලාව තියෙන වෙලාවක නිදාසේ තේ එකක් හරි කෝපි එකක් හරි බොන ගමන් පොතක් කියවන්න මේ වගේ තැනක් ඉතාමත් හොඳයි. අපි හුඟක් දෙනාගේ දවස් ඉතාමත් කලබලකාරී. ඉතින් ඒ වගේ කලබලකාරී දවසක් අවසාන කරන්න මේ වගේ තැනක ඉඳගෙන නිදහසේ පොතක් කියවන්න තියෙනවා නම් ඒක අපිට හුඟක් වටිනවා. මං හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. ඉතින් අපි ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැම දිනකටම සුබ දවසක්.